ඒුවන් ඔබ ස්වාදනු පයින සම සහ යිතිය ප්‍රධානප්‍රතිකාශයක් සමකායි. ප්‍රථමයෙන් පුවත් සිලස් සල. වරෙන්තුකාර නිශාන්ත සිල්බාව ශ්‍රී ලංකාවට දෙන්න එපා කියන ජිනීවා මාානවහිමිකම. ඉන්දීය කලාපය සාම කලාපයක් විය යුතුයි ජනපතිකයන්. විස්සට එරෙහි පෙත්සම් තිස් නමේට මැදිහත් වෙන්න නමයක් ඉදිරිපත් වෙයි. සහරාල්ලා ගැන බුද්ධියකින් වැඩ කර නැති පුද්ති අංශයහඩවතින් නැගලා අධිවේගයෙන් මීරිගමින් බහින්න කඩිනමින්ම ඉඩ ලැබෙන ලකුණු ඇමරිකාවටම මඩ තැවරූ ට්‍රම් පයින් විවාදය ප්‍රථමෙන් දේශවපවාත් අපාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කදපා ශ්‍රලංකාවට පිටවල් කිරීමෙන්ට වලකින ලෙස ජනීවා මානම් හිමිකම් කවන්සිල් සලන්ත රජයට දනුන් ේබෙනවා. ශ්‍රීලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපර්ත්මේතු සතුතිබූ වැදගත් ලිපිලේකන් රැසක් මහ මාන මිකම් කවන්සිලේට ලබාද ඇතිබවයිවාර්තාවන්නේ. පරද පරික්ෂ දෙපාත්මින්තුව හිටපු පොලිස්පරීක්ෂක නිශන්ත සිල්වා මෙරට රැගනේම සඳහා සුසලන්ත බලධරින් සමග රජයසාකච්ඡා කරතිබෙනවා. ස්විසලන්තය හා ශ්‍රලක්කාව අතර ඇති පිටවල්කිරීමේ ගියවසුම යටතයි මෙමු ඉල්ලීම කරතිබෙන්නේ. හිටපු පොலிස් රික්ෂක නිශන්තසිල්வாට පත්த்தල අපාධචෝදன එව ඇතිබව රජ ස්විස්ටලන්ත බලதாරට සාක්ෂි හිතව පෙන්ண்ணும் කර ඇති පව රජයේ ஆரංචිමார்க்க පවසනවා ඔහු ස්විස් ලන්තட்டு පනகி වැபලන පොலிිස්පතිවරයාගේ அவසரேින් රෝ බවது රජ ස් Swissස් බලතාින්වෙ දනන්ந்தීතිබෙනවා මෙවැනිමට ඔහු வரතු කරவே විස් සංක්‍රමික නීති අර්ථයේ නිශන් සිල්වාහා පිටුවால் රීම නීති විරධ පව மானහිකம் කவுண்ය Swissස් රජட்டு දැනන්දී තිබෙනවා மானන ම லா. පිඳ සිදු කරන විමර්ශණවලති, නිශන්ත සිල්වා වැදගත් සාක්ෂිකරුවකු බව එම කෞුන්සිලේ වැදදිරොට දන්වා ඇතිප පයි රජි ආරංචිමර්ග පවසන්නේ. විසිවන ආණනුක්‍රම විවාස්සා සංශෝධන පනත්කෙටුම්පත අභියෝගෙට ලක්කරමින් ගොුකරඇති පේත්සාම් භිභාග කිරීම අද දෙවන දිනටත්න් පැවැත් වෙනවා. පනත් කෙටුන් පත අියෝගේ ලක්කරමින් ශ්‍රේෂ්ාදිිරනය හමුවේ පෙත්සම් තිස් නමයක්ුණු කරතිබෙනවා. අග විනිසුරු ජෑන්ත ජයසූරිය බෝනික අලු විහාරයේ. සිල්ද අපරෝ ප්‍රියන්ත ජයවර්තනසාහ විජිත් මල්ගොඩයන මාතරන්ගෙන් සමන්විත. පංච පුදගල ්‍රෂ්ඨාිකන නිසරු මඩල්ල ඉදිරියේ මෙම පෙත්සම් භාග පැවැත්වෙනවා. පෙත් සම්කරුවන් වෙනුවෙන් පෙනසිටින නීති්චවරුන් අදදින තෞදදුරටත් සියදේශන ඉදිරි පත් කලා. පෙත් සම්කාර පර්ශ වෙනුවෙන් පෙන සිට නති චවරුන් අආධරණය කළේ යෝජිත විසි වන සංශෝධන පත් කෙඩුම් පතේ අඩංගු ඇතැම් වගන්තිවලින් ආංුක ව්‍යවස්ථාවතුලින් සාතික කරතිබෙන සිතීමේ නිදහස්ස නැමති මූලික අයිතිවාසිකමතය සීම පැනවීමම් සිදුවන බවයි. එමෙන්ම පුරවසියන් සතු ොරතුරු දැනගැනීමේ අයිතියටද අයිතර ලෙස බලපැම් එල්ල කර ත්යක් පවතින බවයි ප්‍රකාශ කෙරුණ පනත් කෙටු පත් රජුවම ජනතා පරමාධිපත්ය සමඟ ගැටනි පවින්. එය සමතකරීමට ජනත විචාරයක් සඳහා යොමුකළ හිතුබවටයි ඔවුන් තවතුරුටත් පෙන් වාතෙන්නේ. වෙසි වන සංශෝධන පනත්කිටුන් පත අයෝගෙට ලක් කරමින් සමගිජන පලවේකය දෙමළ ජාතික සධානය එක්සක් ජාතිකපක්ෂ, ශ්‍රීලංකා මුස්ලිින් කොක්ගලසේ ලංකා කුරු සංගමය විකල්ප ප්‍රතිපත්තිකන්රය නීතිච්චමරුන් සිවිල් පුරවසියන් ෘතතිය සමතඇතුළු පාශුව තිස්නමයක් ශ්‍රෂ්ාධති කරණය හමුවේ පෙත්සම් ගුණු කරතිබෙනවා. ඊට අමතරව පත්කටුන් පත අභියෝගේෙට ලක් කරමින් ගුණු කරැති පෙත්සම් සඳහා ැදියත් වී කරුණු දැක්කීමට අවසරධන ලෙසඉල්ලා නිමල් සිරිපාද සිල්බා ගාමිනිල්ලොකක්ගේ මහචාCL. පිරිස්ය අතවරුන්ට පර්ලිමිින්තු මන්ත්‍ර නිතිං්ඥ සාගරකාරීවසම් පූචෝමාරය කස්ස ප්‍රස්වාමින් වහන්සේ එම් අරත්න W80 වීරතිලකPGGB. අබේරත්ඥයන් අයිද අතරමැදිි පෙත්සම් ඉතිරිපත් කරතිබෙනවා. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තෝරගෙනැතිස්ශ්‍රිලංකාවේ ප්‍රථම ප්‍රමුකතාව අනියෝං්‍ය ප්‍රතිලාබ සහිත සංවර්ධන සයුගිතා බව ජනාධිපති ගෝටාාවය රාජපක්ෂමතිතුමා අවධාරණය කලා. ද ාපතිවරුන් කහිප දෙෙනෙකුට, අත් පත්‍ර පිළිගැනු අවස්ථාාවේතයි ජනාතිපත්තුමාමේ බව සඳහන් කරේ. ශ්‍රීලංකාට, අතින් පත්ව තානපතිවරු සියවද දෙෙකු ජනාධිපති ගෝට බේරජ පක්ෂමැති භාවෙත, අක්ත්‍ර බහරදීමම අද පෙරබරුවේ ඉසිදු වනක්. කොරයානු ජනප්‍රරජය වෙනුවෙන් මෙරට තානාපතිවරයා ලෙස අක්ත පත්‍ර හරදුන්නේ ජොග චුම් ජිංක් මහතායි. ෙරල් නුරච ශ්‍ර ලංකා නවතානාපති ලෙස පත්ව සිටින හොල්කල් ලොත සොයිබීට් මහතා ජනාධිපතිතුමා වෙත සයක්ක්ත පත්‍රපිළිකැන් පූබා. ශුද්ධ වූ බතිකානේ අපපොස්තලික ඩංසිියෝ ලෙස පත්වා මොන්සිං්යෝර් දුරන්දර බ්‍රයින්් උඩයිවේහි විපානන්ද ජනාධිපතිතුමා වෙත අක්ත පත්‍ර බහර දුන්නා. ශ්‍රී ලංකාවේ ශවිච්ස ලන්තතානාපති ලෙස පත්ව සිටින්නේ ඩොමනික් ෆර්ග්ල මහතායි. පත්‍ර බහරදේ නතුරව තානාපතිවරුන් සමග සුහද කතා හක නිරත වූ චනාධපතිතුවා ඉන්දියසාකරේ අර්යයා ශ්‍රීලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලික් කලා. එමසාංකරේ සල රටවලට විවෘත්තතාහා නිෙදහස් කලාපයක් වියුතු බව පෙන්වාතුන් චනාාධිපතිතුවා න්දියසාකරේ සාම කලාපයක් කළ යුතු බවට දශක පහකට පමන පෙර ප්‍රතම ඉන්ජෝජනා කළේ ශ්‍රී ලංකාව බවද මෙහිදිස්සිහි පත් කලා. ත්‍රස්ථවාද පරජී කිරීමෙන් පසු රජේද ජනතාාවකකිද. ්‍රමුක් ිලාශයේබූයේ කඩිනම් සංවර්ධනයක් අත්කර ගැනීම බවයි ජනාධිපති ගටහාවේ රජ පපක්ෂ මැතිතුවා වැඩි දුරටත් සඳහන් කළේ. ත්‍රස්ථවාදයෙන් ආර්ථකය පරිහානයට පත් පොඩා. එක්මන් සංවර්ධනයක් සඳහා විදේශාදහර අවශ්‍ය වූ අතර මෙරට සංවර්ධන ව්‍යපෘතිබල අයෝජන සඳහා චීනය ඉදිරියට පැමිණිය දෙෙරට අතර සිදු වූයේ ගණු දෙෙනවා. එෙත් ඇතැන් පිරිස් මෙම සමඳතාව විග්‍රහ කේ චීනයට පක්ෂපාතිවීමක් ලෙස බව සඳහන් කළ ජනාධිපතිතුවා ශ්‍රීලංකාව සෑම රටක් සමගම මිතුරු බවද මෙහිදී පැහැදිලි කලා. හම්බන්තුට වරය එදිකිරීම නය උගුලක සිරවීමක් ලෙස ඇතැන් පාර්ෂව හැදින් වද එම වරය විශාල සංවර්ධන බිබවතාවක් සහිත ව්‍යාපෘතියක් බවද ජනාධිපතිතුවා වෙෙ ස්ථානපතිරුන් හමුුවේ පින් පාතුන්න. සුගේ රජේ හම්බන්තට වරාය චීනයට බදදුන් නමුත් ඒ භාවිත කරන්නේ වානි ජරමුණු සදහ පමනක් බවද ජනාධිපතිතුමා තව දුරටත් ප්‍රකාශ කලා මෙහිදී නවතානාපතිවරුන් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංබර්ධනයට උපරීම දාකත්වේ ලබාදීමට කටයතු කරන බවයි කොවි19 වසංගතයේ සාර්ථ කලෙස පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට හා රජේයට ප්‍රසාදය පල කරන බවද ඔවුන් මෙහිදී සඳහන් කර ජනාධිපතිතුමාට ලැි ඇති විශාල ජනවරම පිළිබඳ පත් වහන්සේගේ සුබභ පැතුම්ක්ල බ්‍රයන් උඩයිව හිමිපාණන් බකෝලිය පෙහිටීම ශ්‍රීලංකවට හිමි වැති අන ගිදායාදයක් බවද සඳහන් කළා. මෙරට අධ්‍යාපනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීම රචයේ ප්‍රමුඛ ඉලක්්‍යක බව. අග්‍රාමාතිය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අධ්‍යාපනය මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්බුලට යොමු කිරීමද බත්මන් අවශ්‍යතාවක් බවයි අග්‍රමාතිවරයා පෙන්වාදුන්නේ. ොළඹ හිදු විද්‍යාලී වාර්ික ්‍යයක්ග පපානොත්වට සහභාකිමින් අග්‍රමාත්‍යමහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ් කලා. අධ්‍යාපන හා විශේෂ සමමි කටය තුළ දක්ෂතා දැක්කු සිස දරවන්ට. අග්‍රාමාත්තවරයා අතින් ති්‍යයාග හාසාහිතික පත් පිරි නැමුණ. හිදු විද්‍යාලියය සංගරාව සහ සමරඋත්ලිනය අග්‍රමාත්‍යවරයාවික්ත පිකැන්වීම සිදු කරුණ. අධ්‍යාපන කියන්නේ කිසිවකුට විනාශකල නොහැකි කකාටුවවත් උදුරගතහ. නොහැකි නයක් කියලා ප දරුවූ මතර තවාගතයුතුයි. අධ්‍යාපන කටයුතු ජාති්‍යන්ත ප්‍රමිතීන්ට ඔසවා ඇැබීම. සාපේ රට අධ්‍යාපනය සංවර්ධනය ඊළඟ මට්ටමට ගෙන අම පේලක්ය. අද කොයිත් ධහනමය ගෝලී අභියෝගයක් බවට පත්ව තිබෙන මේ සියල්ලූ ගැටලු කිසිම අවස්ථාවක ඔබගේ අධ්‍යාපනයට බලපෑමක් කරගණඩවාා. ගොරන ත්ව නිසා පාසැල් නිවාඩුවදිී තිබුණු කාලේ නව තාක්ෂණයසේ දරුවන්ගේ අනට කන් දෙන්න මට හැකිව ලැබුණවා. ඒය අවස්ථාවේදී දරුවන් ඉල්ල සිටියේ හැකි ඉක්මනින් පාසල් කටයුතු ආරම්භ කරන්න ලෙස. පාසැල්ල ආරභ කරන්නඩ කලි දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳවත් අපි වැඩි අවධානයක් යොමු කරා. අනන්ගතයේදී රට භාරගන්න නායකයන් විදියට. ඔබ මේරට සමුෘධිමත් කිරීමට අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න. ස්ක ඉරුදින එල්ව ්‍රස්ත ප්‍රහරය පිළිබඳ විදෙස් බුද්ධි අංශකින් කළ පපුරුව දැනුවත්කිීමට අමතරව ප්‍රහරයක් පිළිබඳ වෙනත් කිසිතු තොරොතුරක් ලබාතිීමට මෙට රාජ්‍ය බුද්ධේ අසමත්තු බව හිටපු පොලිස්පති පෝජිත්්ජය සුන්දරමතා ජනපති කොමිසම හමුවේ ප්‍රකාශ කලාා. මෙ අතර ජනාධිපති කොමිසමහමුවේ සාක්ෂි ලබාදුන් හිට පපු ආරක්ෂකලයකම් හේමසිරි ප්‍රනාාධමහතා ප්‍රකාශ කලේ බුද්ධි තොරතුරක් නිකුත් කිරීමේදී එම ොරතුර සම්හධයෙන් ගත යුතු පියවර නිර්දේශ ක යුතුවද. මෙරට රාජ්‍ය බුද්ධි සේවේ ලබාදුන් වර්තාවල එවැනි කිසිදු නිර්දේශයක් සඳහන්න වූ බවයි. හිටපු පොලිස්පති පූජිත් ජයසන්දරම හතා ඒ පස්සොඳදිනටත් ජනාධිපති කොමිසමහමුවේ සාක්ෂි ලබාදුන්න. එහිද රජයේ අතරේක සොලිසිර ජනරාල්වරය විමසාසකයේ. එක රැකි එලිවෙඩි නෑ කියල කියමනක් තියෙනාව වගේම පස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහහාරත් එක රෑක සලසුමක් නොවන බව ඔබ පිළිගන්නවද. ස්වාීනි සහරන් ඇතුළු කණඩායම අන්තවාදී මතයක් ගෙනගයාට මෙවැනි ප්‍රහාරයක් සිදු කළ යුතුයි කියන තීරණයට ඔවුන් කොයි අවස්ථාව පැමිණියද කියන එක මට හරියටම කියන්න බැහැ. ප්‍රහරෙන් පසු මට පෞද්ගලික තොරතුරක්කාවා සහරන් තවත් දරුවෙකු අපේක්ෂාවන් වෛ්‍යවරයකු හමුව තිබුණ කියලා. එවැනි දෙයක් ඇත්තටම වෙලාතිබුණ නම් ඔහු මනසට මෙවැනි විනාශකකාී සිතුවිල්ලක්. යි මහොතේ ආද කෙනෙක මට කියන්න අමාරුයි. අනික ප්‍රහරයක් පිළිබඳ විදෙස් බුද්්‍යාංශයකින් කළ පෙර දනුම්දීම් ස්තිරකර ගැනීම හෝම මෙට රජ්‍ය බුද්ධේ සමත්තු නෙනැහ.ඒ පිබඳ ප්‍රහාරය වෙනකල්ම කිසිදු තොරතුරක් රාජ්‍ය බුදධසේවය සොයාගෙන තිබ නෙනහ. සහර ැතුළු ක්ඩායම මෙවැනි ප්‍රහාරයක් එල්ල කලේ ඔවන් අය සංවිධානයේ මතය පිළිගත්ත නිසාද. මටහෙම කාගෙවත් මනස තිබ්බ දෙයක් ගැන මගේ මතය කියන්න බැහැ. ඔුන් අයිස්මතේ පිගත්ත වෙන්න පුළුවන්. එඒවගේ මේ ප්‍රහාරය වෙනත් කාග හරි ඕමනාවකට කලා වෙන්නත් පුළුවන්. නමුත් මට කියන්න තියෙන එකමදේ මේ සිදුවීමෙන් පසු ඇති වූ සෝචනීයම තත්වයට ලක්ුණු පුද්ගලින් දෙදෙනගෙන් කෙනෙක් හැටියට මේ සිදුවීම ගැන සියම්ලෙසස්වැැබැලියයුතුයි. ඔබය කියන්නේ මෙට රාජ බුද්ධිසේව ඊස්ට්‍රයිලය පලස්ථේනයවෙෙන රටවල වෙන සිදුවම් ගැන බව දැනුවත් කලා. නමුත් අපිෙල් වි එක බෝම්බේ පුපොරණ කල්. බද්ධි ොරට අතරව රාජ බද්ධසේවේ තමන්ගේ කියලා කිසිම තොරතුරක් තහරු කරගනීමක් කරගත්තේ නැකිනකද. ඔවස්වාමී විදෙස් බද්ධ ොතුරට අමතරව අප රජ බුද්ධසේවේ ප්‍රහරය පිළිබඳ කිසිදු තොරතුරක් තවුරු කරගැනීමක් සිදු කරනහැ ඒක අන්නේ අපේල් හතර විදස් බුද්ධිංශයකින් පපුරුව දැනුවත්කිරීමක් සිදු නොවන නම්. මෙට රාජ බුද්ධිසේය නොදනම අපල් වි එක බොම පිපරිෙන තිබගනකද ස්වාමීණී එහෙම වෙන්න තිබුණ. ජ ද්ධසේ විදෙ ුද්ධිතොරතුර අපට ලබාදුන්න මිසක් කිසිම දෙක කලේනෑ. රාජ බුදධසේ රජකාරීළේ වෙනම අරමුණක් සහිතව. මටයි ගැන හොයන්න බලතල තිබ හැ ටේ ප්‍රමුඛතම බුද්්‍යංශය වෙලා රජ බුද්ධසේවේ කළේ වෙනත් රටවල සිදුවන සිදුවම් එක්ක මෙහෙත් වෙන්න පුළුවන් ප්‍රවනතාවක්තියනවා කියලා පෙන්න්න පක විතරයි. ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂිලවා දුන්නේ හිටපුආරක්ෂ කලේකම් හෙම සිරිපනාදුම හතයි. ජනාධිපතිවරයා විදේශගත වූ අවස්ථාවකද හුව රජුවම ඇමතේ හැකියාවක් කඔබට තිබුණ. ැ ස්හමනි ම අක්ෂකලිකමුණනාට මට එෙම හැකිවක් තිබි නැහැ ම නදධපතිවරයාට ඇමතුන් ගත්තේ ආරක්ෂ මාත්‍යක්ෂ ෝ ජනධපතිලේකම් කාර්යාලය හරහා. බුද්ධි සේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන. ඉකුත් වසර අපේල් දහට ඔබව අමතා තාලන්කුඩා පිපිරීම සහරන්ගේ ඩ්‍රයිරන්න එකක් කියල කිව්වද. කත්තන් කකොඩේ පිපිරිමක් වෙලාතියෙන කියලා කිව මතකයි. ඒත්න් ඒක සහරන්ගේ ඩ්‍රයිරන්න එකක් කිව කියලා මටමතක නැහැ. හරයක් එලවෙන බවිට අපේල් දහ ම්න්නනදා ඔබව නිශ්චිතම දැනුවත් කලා නම් ඔබ ගන්නා පියවර කුමක්ද. ස්මීනී මටේ දින්න නිශ්චිතව කිව්ේ නහැ. ඒවෙලාවේ කිවනම් සර් මේක ලෙඩක් කියලා ඔක්කොම වැඩා අතෑරලා මම මේ වැඩේට පනිිනවා. කෝමාහරී ජනාධීපති කතා කරනවා. සර් මේක අගමැත්තුමාට කියන්නද කියලා හනවා. එපා කියලා පිරිිතුරු ලැබෙන බව දන්නවා. ඊට පස්සේ මේක අරක්ෂක රාජ්‍යමතිට කියන්න දහනවා. ඒකටත් එපා කියන බව දන්නවා. ඒකොටර පුලුවන් හොදම දේ දන්නේ ්‍රවි හමුදාව සහ පොලිසිය. එනිසා මම ඕවන්ව දැනුවත් කරනවා. හරි එහෙම් දැන් අපපේල් විස්ස තොරතුර ලැබුණාම හට හෝ ඊට පෙර ගහන කියලා ඔබ ඔය කිව ක්‍රියා පිළිවෙත අනුගම නොකලෙයයි. ස්වාමීනි ඒ වෙලාවවෙදී ප්‍රහරේ පරිමාව කොයිතරම් දුරට අඩුකරගන්න හැකිාවක් තිබ්බද කියනෙක ප්‍රශ්ඥය. මොකද සහර ැතුළු පිරිස කොමට ඇතුළ වෙලා තිබේ දින තුනකට කලි. නමු අප්‍රේල් වෙස හරරි නිලන්ත මට නිදදේශකලානං ජනාදීපතිට කිය කියලා. මඒ එක කරනවා ඒ දැත්ත හිතුව නැත්තම් අමර විදස් මාන්තිවදියට කියපු විදිහයට ප්‍රහරයක් එල්ලවෙයි කියලා දැනන් හිටියා. මෙච්චරි ප්‍රමාණයක් වයි කියලා ඔබ තැනගෙන හිටියේ නැ කියලාකිපකද. එහිදී මද සිනාවක් පාමින් හිටපු ආරක්ෂ කලයකම්බරයා කියයා සිටියේ තමන් මීට පෙරද. එ පිබඳ ජනාධිපති කොමිසට සාක්‍ෂිලබාදුන් බවයි. ප්‍රශ්පිට හිටිය නැහැ කියන එකදයි ජනාධිපති කොමිස මේ ස භහපතිවරයා පෙරලා විමසූ විට හේමසිරි ප්‍රනාන්දුම් හතා මද සිනහවක් නගමින් නිහඬව සිටියා. මධ්‍යම අධිවේගේ මාර්ගය ඉදිකිරම් කණිනමින් අවසන් ක්‍රීමට රජයතිරණය කරතිබෙනවා. කඩවත සිටමරිකම දක්කා වූ කොටසේ ඉදිකිරිම් ඉදිරි මස්ස පහතුළ අවසන් කරන පවයි අමත ජොනස්ට්‍රන් පනාාදුමහතා පවසන්නේ. අධිවේගේ මාර්ක මෙරට හදුන් පාතිම සිදූ මහින්ද රජිපක්ෂ මහතා චනාධිපති දුරේ දරු වකවනුුවවෙති. දක්ෂණනා අතිවේකි ර්කය මෙන්ම කටනායි කදිවේගේ මාර්කෙ හා පිටත බටරව් මාර්කෙ යනු විදි කෙරුණා. දිම අදිවිකි මාර්කයේ ඉදිකිරි මාරම්බුවද පසුගේ වසර පහක කාලය තුළ එහි කටයුතු වඩාලබ පැවැතියේ යහපාලන රචී බිවිත දුර්වලතා හේතුෙන්. එහි කටයුතු ජනාීපතිතුමාගේ හා අග්‍රමාත්‍යවරයාගේ උප දෙෙ මත යළි ආරම්භකිරීමටයි මෙවන් විට පියවර ගෙනැත්තේ. මධම අදිවිකි මාර්කයේ කනවත්ත සිට මීරික්ම දක්වාබූ කොටසෙහි ඉදිකිරම් සඳහබෝ. එහි මූලි අත්තිිකාරම් දල වන රපියල් බෙලියන දහසැයි දශමහයයි හත මුදල අදාන කොත්‍රත් සහක විත පසුගේ විසි පස්සු නිතා ලබාදීමටයිටයුතු කරන ිම . යිදශම් පහයි හතරක දුරින්ය කඩවත මේරිකම කොටස මන්තරු හතරකින් සමන් වෙතයි. පලන මේටර ිසි හතරයි දශම හතරක් වන අතර එම මාර්ග සඳහා ඇස්තේන්තුරඇතින් මුදල රුපියල් පිලියන එකසි පනස්සටත් බදධ මතිවකි මාර්කය කොටස් හතරකින් සමන් වෙතබලවා පලළමු කොටසට අයත් වන්නේ කඩවත සිට මේරිකම දක්වාවූ කොටසයි දෙවන කොටසට කිලෝමට හතලිහයි දශම නවයයි එකින් සමන්විට මේරිකම සිට කරුණකළ දක්වාවූ කොටස ඇතුලා. පොතු හැර සිට ගලකෙතර දක් පව තුන්වෙනි කොටස කිිමට තිස් දෙ එකයි දශම. හ සමන් පෙතබන පක්කරුනඇකල සිට මුුල් දක්වූ හතර මිනි කොටසට අයතුර ප්‍රමාණය කිලෝමිටර හැටයි දක්ශමත්තු වන. මෙ අතර උඩ හමුල්ල ෙට මාද වෙල දක්වූ කොටසේද කිරීමම් අමත ජොස්ටන් ප්‍රනාන්තු මහතාකගේ මිවික්ෂණීට ලක්පුන රට නත ලාපොරොත්තු වෙන්නේ එක්මනින් තමන්ගේ ප්‍රශ්නික විසඳගන් සංවරධ නිෙක්මින් කරගන්න ඒගරයි පය අත ද නි ික ජනතපත්ව ගනද පල්ල කොත්‍ර වල කර මහර ත්‍යශ ි කරන මද ම වගේ මාර්ග ලම තත්ව මද මදවගේ මාර්ගේ අපි ඊළඟ මාස පහතුල ඒග මදල කරුන ල දක්ව හදලා පිවරන්න බලාපොරන්. එකඒ අඩත් පමවාවතියෙන්නේ එක්සත් ජාතිපක්ෂයේ ඇමතිවරගේ ගත්ත කොත්‍රත්යක සබ මයි මේ ප්‍ර්තිය ඔහුටි කැඳවලවෙලකිවඒක වාහම අවසං කරන්න මේ මේ රට කරමහ විසාල විනාසයක්. මධ්‍ය ආධවගේ මාර්ගය ඉක් පනි ගොර කරන්න. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහබාකි වූ රත්වලාන ප්‍රදේශයේ ඒය රාත්‍රය පැවිති ජනහ මෝගත ගල් ප්‍රහරයක් එල්ල වේත පෙනවා. සිතයට සම්බන්ධ සැකරුවන් දෙෙනකු අද උදස්සන අතරන් ොට ගත් අතර එම සැකකරුවන් ලබන හත් වන දාක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමටයි ගල් කිස මහිස්ත්‍ර අධිකරණයක් නියෝක කළේ මේ අතර ප්‍රහාරේල්ල කළ ගල් මුල්ගල් ලෙස භාවිත කරමින් රත්මලාන ප්‍රදේශයේ ප්‍රජාශාලාවක් ඉදි කරන බවයි විපක්ෂනායක කාරයාලයේ පැවැති මාධහමුවේදී සඳහන් කෙරුණේ. මෙමචන හුව පැත්වනේ රත්මලාන කොතලා බලපුර රන්න සිංහ ප්‍රමදාස මහල් නිවස්ස සංකීර්ණය ඉදිරි පිටති. මේ රටේ මහපොළුවට පයගහලා ජීවත්වෙන ජනතාවගේ ප්‍රශ්න එමටයි ආණ්ඩුවක් පත්වෙන්නේ රටේ ජනතාවට හුද ජන ජීවිතයක් කුදක් කමන්න ගල්ගැහුවට හරි ප්‍රශ මම යන්න දල්ගමට අපි හැමෝම දන්නවා මේ රක්නලාන දේශපාලනය හවද මෙහෙවන්නේ මදාවුන්ට බය මම ඉන්න නෑ එසේ ප්‍රකාශ කිරීමි අනතුරව චනහමු පැවැති බොහමියෙන් විපක්ෂ නායකවරය අයිවත් කර ගැනීමට පොලිස් විශේෂකාරි බලකාය හා ආරක්ෂක අංශපී වරකක්තා. අදල සිදුවම් පිරිබඳ විපක්ෂනායකකාරයාලේ පැවැති මාධ්‍ය හමුවේදීද අදහස් පලබුණා. ඒ පාතාලේ අය හිතුවනං. ඒකෙන් එතුමවත් විපක්ෂවත් මැඩ පවත්වන්න පුළුවන් කියලා ඒකෙන් කවදාවත් මේ ප්‍රබල සමග ජනබල වේගේ විපක්ෂය නම් මැඩ පවත්තුවන්න බැහැ කියලා. එතුමා සඳහන් කලා ඒ ගල්ටික පාවිච්චි කරනවා කියලා මුල් ගල හැටියට ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට ප්‍රජාශාලාවක් හදලා දෙන්නත් ඔහු සඳහන් කලා. අද විපක්ෂනාකයට මෙරටේ ගහිලා වැැශ්වීමක් තියන්න තියෙන් නිදහස අද නැති වෙලා තියනු. රත්ම ලානෙදති විපක්ෂනාක රයාගේ රැක්්වීමට කරදර කල්ලති. ජනාධිපතිවරයාටත් ආරක්ෂ ැමතිවරයා විදිර නීති සාම මතිරත්. අපේ වගේම පොලිස්පති රච්චියනවා කරුණා කල්ල මේ රටේ ජනතාවගේ ප්‍රජාන්ත්‍ර වාද අයිති ැලදින්. ෙවිත් අතාදාලුවම වනටත් ගල්කිස් පොලිසිය සිද්හට සම්බන්්ධ සැකරුවෙකු අත්තඩංගුවට ගෙන තිබනා බත් අයිකු පොලසිට පමිණ භහරීමෙන් පසු අත්තදඩංගුවට කෙන තිබෙනවා ඔවන්වරුදු විසේකහතළ හයායන වයස්සුල පුත්කලයන්. රෂ්ටන් වත්ත ප්‍රදශ ප දිංචිකරුවන් වන ඔවුන් බීමමතින් සිට ඇති බවටද හෙළිවෙතිබෙනවා. අධික නට දිරිපත් කිරීමෙන් පස ඔවු බන හත්තු එදා දක්වා රක්ෂිත බඳනාගාරගත කළ බවයි පොලිස් මාධ්‍ය ඒකය සඳහන් කළේ. යාපත් සමාජයක් ගොඩනැකීමට වෙහෙස වන දිරිය මිනිසුන් සු ෑයන අනුන් ගැන සිතම විශෂංකය බෑ. ඔහු නමින් ලලිත්! ලලිත් ජිවත්වෙෙන්නේ ඉංගිරිිය නකරේ. ත්‍රීරෝධ රතරස්සාාවව තම ජීවනු පයකරකත් මොහු. අවුරදු වෙස්සක් විතර මිරස්සාවෙන් නිරත වෙනවාා. ඔන්න ඒකාලේ තුළ ලිත් පුරුදු වෙච්ච යහපත්පපුරුද්දක්තියෙනනවා. තමන්ගේ රැකියාව ආරම්භ කිරීම සඳහා හිමිතිරු දැසන කොළබට පැමිණෙන ලි කොළඹ ජාතිකරෝහලෙන් ප්‍රතිකාර ලබා කැනීම සඳහා මහ මකසිටින රෝකීන් නොමිරේම තම ත්‍රීරෝදරථයට නංවා කෙන ැකිලෙනවා. මේ ඇස්සාටට අරයියනවා සමාල්ලට මේ අස්සාට එන්න ක කියල කකල ම නම්පුතේ මාරවාලට යන්න කිවොත්තම ඒදදාගන කියල්ල ගහිල්ලදාලා එන. මම උදේ පාදරාවත් පහරයක් හිල් නැතිවනත් ම ඒජවය කල්ලා තමයි මම සතුලක් ලබු. ිනිස්සු ඉතායින්නවාත් තීරෝරත් සියුදුදරෝ කියන්නේ පහත් පරාගෙන කන්න කට්ටියක් කියලා. නමුත් අපි රටට සිලමු දෙනට පවින්්ඩයක් දෙන්න තමයි මං මේ දේ කරන්න. පිහිට පන්න ඕන කෙනෙක් මහමකදි දැක්කහම අහක බලාකෙනයන මිනිස්සු ජිවත්වෙන සමාචික. ලලිත්වගේ මිනිස්සු හැමෝටටම මහත්තා දර්ශයක් හෙටට යෙදෙන ලෝක ළමාදිනය වෙනුවෙන් ලංකා බිදිරි බල මණ්ඩලිය ළමා ගීතයක් එළි දැක්වා කමල් කාරය වසම් ්‍ර්චනා කළ මෙම ගීතය ගයනා කරන්නේ ප්‍රවීන ගාන ශිල්පී කීර්ති පැස්කුවල් ෂී විජ්‍යාරාම් මහාවිද්‍යාලයේ සිසු දරියන්ද ගීතය සඳහා ගයනෙන්ෙක් වනාා ලංකා විදිරබල මන්්ටලේ සබහපති විජිත හේරත් මහතාගේ ප්‍රධහනත්වයෙන් පැවති ගීතය එළිදැක්වීමේ අවස්ථාවච කලාකරු නැතුළු පිරිසක්ති සහපාගී වුණ. ගීතය ගයනනා කිරීමටෙක්කු දරුදරියන් හා කර්ති පැස්කුවල් මහතාට සමනු තිරණ පිරිණමුණ. ගීතය ඇතුළත් ශව දෂ තැටියක් එලළිදැක්වීමද මෙහිදීසිදුකෙරුණා. ස්වාධිනුපයින සවස් හයතය පවත්තිිකාශය අදට අවසාන්න නැවතත් හමමු රාත්‍රීන යිති හට.